ආයුබෝවන් අනාගතයේ මොන වගේ දේවල් සිද්ධ වෙනවද කියලා අපි කවුරුත් කියන්න දන්නේ නැහැ. සමහර ජ්‍යොතිර්වේදීන් අනාගතය ගැන අනාවැකි කිව්වත් ඒවා ඇත්ත වෙන්නේ මොන වගේ මට්ටමකින්ද කියලා ඔයාලා හොඳ ආකාරව දන්නවා. ඒ වුණත් අතීතයේ ධ්‍යාන වඩපු ඍෂිවරුන් අනාගතය දැකලා ඒ ගැන සැබෑ වූ අනාවැකි පවසා තියෙන බව අපි කවුරුත් අහලා තියෙනවා. වර්තමානයේදී අපට අනාගතය ගැන දැනගන්න කිසිම හැකියාවක් නැහැ. එහෙම දැනගන්න අවශ්‍ය නම් අපට කාලතරණ යන්ත්‍රයන් නිර්මාණය කරගෙන අනාගතයට යන්නම සිද්ධ වෙනවා. කොහොම වුණත් අනාගතය ගැන අනාවැකි පැවසු ප්‍රසිද්ධ පුද්ගලයන් ලෝක ඉතිහාසයේ ඉඳලා තියෙනවා. එවැනි ඇතැම් අය පැවසු අනාවැකි බොහෝමයක් අද වන විට ඇත්තක් වෙලක් තියෙනවා. ඒ වුණත් ඔබ නිකමට හිතන්න නිවසේ සාලයට වෙලා රූපවාහිනිය නරඹන ඔබට ඒ රූපවාහිනී තිරයෙන් අනාගතයේ සිදුවන දේවල් දැක ගන්නට පුළුවන් නම් නමුත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දේවල් අපට අහන්න දකින්න පුළුවන් රූපවාහිනී ප්‍රබන්ධ කතාමාලාවන් වල වගේම පොත් සහ පුවත්පත් තුලින් විතරයි. ඒ කොහොම වුණත් මීට වසර ගණනාවකට පෙර රූපවාහිනී වැඩසටහන් තුලින් විකාශනය වූ දේවල් අද වෙන විට ඇත්තක් බවට පත් වෙලා තියෙනවා. ඔබ අපි අද නිතරම ගැවසෙන Facebook වැනි සමාජ ජාල ගැන රූපවාහිනී වැඩසටහන් තුලින් හෙළිදරව් වුණේ එවැනි සමාජ ජාල අභිහි වෙන්න හිතුවේවත් නැති කාලෙක. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වෙන බව දැක්වෙන කාටුනයක්, කැමරා එකකට වඩා එන ජංගම දුරකථන ගැන, ඩ්‍රෝන යානා ගැන සහ ලෝකෙම වෙලාගත් කොවිඩ් වෛරසය ගැන දැනට වසර ගණනාවකට පෙර රූපවාහිනියේ විකාශනය වුණ වැඩසටහන් වලදී පෙන්වා දී තිබුණා. ඒ කාලයේ එවැනි තාක්ෂණයක් නොතිබුණත් අද වෙන විට ඇත්තක් වී තියෙන දේවල් ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ විස්මයට පත්වන දේවල් කිහිපයක්ම කතා කරන නිසා වීඩියෝ අවසානයේ වෙනකම්ම ඉන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් සත්සම්ද්‍ර YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පැත්තෙන් තියෙන notification bell icon එකක් click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න ඔයාලට පුළුවන් වෙනවා. එහෙනම් අපි යමු අනාගතයේ දැකපු රූපවාහිනී වැඩසටහන් ගැන කතා කරන අද වීඩියෝ එකට. ඉතාමත් කෙටි කාලයක් තුල ජනප්‍රිය වුණ තාක්ෂණික උපකරණයක් විදිහට ඩ්‍රෝන යාන හඳුන්වා දෙන්න පුළුවන්. ශාස්ත්‍ර ගණනාවකටම බොහෝ උපකාරී වන දෙයක් තමයි ඩ්‍රෝන කියන්නේ. කුඩා දරුවන් සෙල්ලම් කරන්න ගන්නා තරමේ කුඩා ඩ්‍රෝන යානවල සිට කෘෂිකාර්මික කටයුතු, යුදමය කටයුතු, භාණ්ඩ ප්‍රවාහන කටයුතු වලට ප්‍රයෝජනට ගන්න පුළුවන් මට්ටමට ඩ්‍රෝන යාන නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතාම කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණ දක්වා මේවා දැක ගන්නට පුළුවන්. අද කාලේ ඕනෑම කෙනෙක් ඩ්‍රෝන් කියන දේ දන්නවා වුණත් මීට වසර කිහිපයකට කලින් මෙහෙම දෙයක් ලෝකයේ නිර්මාණය වේවි කියලාවත් කිසිවෙකු දැනගෙන හිටියේ නැහැ. ඒ වුණත් Black Mirror කියන ඉංග්‍රීසි රූපවාහිනී කතා මාලාවෙන් ඩ්‍රෝන තාක්ෂණය ගැන පෙන්වා දී තිබුණා. ඒ ඩ්‍රෝන කියන දේ හොයාගෙනවත් නැති අවධියකයි. විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වුණ මේ රූපවාහිනී වැඩසටහනේ කුඩා මීමැස්සන්ට සමාන ඩ්‍රෝන යාන නිෂ්පාදනය කරනවා. මීමැස්සන් ලෝකයෙන් බඳවලා ගිය කාලයක මේ විදිහට ඩ්‍රෝන මීමැස්සන් මල් පරාගණය සිදු කරනවා මේ කතාමාලාවෙන් පෙන්වා දී තිබුණා. ඒ වගේම ටච් ස්ක්‍රීන්, අතිශය දියුණු කැමරා වගේම අන්තර්ජාලය ඔස්සේ මිනිසුන් බ්ලැක්මේල් කරන අය සහ හැකර්වරුන් ගැන ඔවුන් කතා කරලා තිබුණා. නමුත් විශේෂත්වය වෙන්නේ මේ සියල්ලම ලෝකෙට හඳුන්වා දෙන්නට පෙර අවධියකදී තමයි Black Mirror රූපවාහිනී කතා මාලාවෙන් මේ දේවල් ලොවට පෙන්වා දී තියෙන්නේ. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහුගේ දුර කාලය තුළ ඔහු නිරන්තරයෙන්ම පුවත් මවන්නෙක් බවට පත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වෙන්න වසර 20කට පමණ පෙර අතීතයට ගිහින් ඇමරිකානු පුරවැසියෙකුගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ කවුරුන්දයි ඇසුවොත් කිසිවෙක් ඔහු හඳුනන්නේ නැහැ. ඒ වන විට ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් විතරයි. ඒ වුණත් ජනප්‍රිය සිම්සන් කාටුන් මාලාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති වෙන බවට අනාවැකියක් පළ කරලා තිබුණා.
දෙදහ වර්ෂයේදී විකාශනය වුණ සිම්සන් සජීවීකරණ කතා මාලාවේ බාක් ටු ද ෆියුචර් කතාංගයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙනුමැති පුද්ගලෙක් ඇමරිකානු ජනාධිපති වන බව පෙන්වා දී තිබුණා. මේ බලන ඔයාටත් පේනවා ඇති මේ කාටුන් චරිතය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට බෙහෙවින්ම සමානයි කියලා. ඒ වුණත් ඔයාට මතක් කරන්න ඕන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වෙන්නේ 2016 වසරේ වුණත් සිම්සන් කාටුන් මාලාවෙන් මේ අනාවැකිය පෙන්වා තිබුණේ 2000 වසරේ දිවීමයි. සිම්සන් කාටුන් මාලාව නිර්මාණය කළ පුද්ගලයන් අනාගතයේ සිට කාල තරණය කරමින් පැමිණි පුද්ගලයන්ද අපට එහෙම හිතන්න සිම්සන් කාටුන් මාලාවෙන් තවත් දේ පෙන්වා තියෙනවා. ඒ ගැන දැනගන්න නම් ඔයා දිගටම වීඩියෝවත් එක්ක ඉන්න. ඊළඟට අපි කතා කරන්නේ ඔයාලා අපි හැමෝම දිනපතා ගැවසෙන සමාජ මාධ්‍ය ගැන. සමාජ මාධ්‍ය කියලා සංකල්පයක්වත් නොතිබුණ කාලයකදී රූපවාහිනී කතා මාලාවකින් පෙන්වා දීපු ආකාරයක් ගැන. යහළුවන් හඳුනා ගන්න, තොරතුරු බෙදා හදා ගන්න, ව්‍යාපාරික කටයුතු සිදු කරන්නත් අපි සමාජ මාධ්‍ය භාවිත කරනවා. කොහොම වුණත් සමාජ මාධ්‍ය කියන සංකල්පය සහ ඒවා වර්ධනයක් වෙන්න පටන් ගත්තේ 90 දශකයේ ආරම්භයේ ඉඳලා. අද වෙනකොට බොහොම ශීඝ්‍ර දියුණුවක් ලබා ගන්න පුළුවන් වුණ සමාජ මාධ්‍ය අතරේ බොහොම ප්‍රසිද්ධ දෙයක් තමයි Facebook කියන්නේ. මාර්ක් සකර්බර්ග් විසින් Facebook සමාජ ජාලය නිර්මාණය කරන්නේ 2004 අවුරුද්දේ පෙබරවාරි මාසයේදී. ඒ වුණත් 2003 අවුරුද්දේ විකාශය වුණ Friends නම් කතා මාලාවේ එක් කොටසක Facebook හා බෙහෙවින් සමාන දෙයක් පෙන්වනවා. ඒකේ තියෙන විදිහට අන්තර්ජාලයට සම්බන්ධ වෙලා වෙබ් අඩවියක් තුලින් යහළුවන් සොයාගන්න වගේම ඔවුන් එක්ක අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්කමක් තිබිලා තියෙනවා. Facebook නිර්මාණය වෙන්න වසරකට කලින් එහෙම දෙයක් ගැන රූපවාහිනිය පෙන්නපු එකත් හරිම පුදුමයක්. ඉතින් ආපහු අපි කතා කරන්න හදන්නේ සිම්සන් කාටුන් මාලාව ගැන. අනාගතය ගැන බොහෝ අනාවැකි කියපු සජීවීකරණ වැඩසටහනක් විදිහට සිම්සන් කාටුන් මාලාව හඳුන්වා දෙන්න පුළුවන්. මේ කාලේ ලෝකේ පුරා පැතිරලා තියෙන ගෝලීය වසංගත තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු වගේම රැකියා කටයුතුත් නිවසේ සිටම සිදු කරගන්න වෙලා තියෙනවා. ඒ දේවල් අපට පහසුවෙන් කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ අනෙක් පස පුද්ගලයාගේ මුහුණ බලාගෙන කතා කරන්න පුළුවන් තාක්ෂණයක් තියෙන නිසා. වීඩියෝ කෝල් ගැනීමේ තාක්ෂණය අපට ලැබුණේ මෑත කාලයකදී වුණත් සිම්සන් කාටුන් මාලාවෙන් වසර ගණනාවකට පෙරදී මේ ආකාරයට මුහුණ බලාගෙන වීඩියෝ කෝල් ගන්න ආකාරය පෙන්වා දී තිබුණා. ඒ 1995 අවුරුද්දේදී සාමාන්‍ය ස්ථාවර දුරකථනයකට සවි කළ මොනිටරයක් වැනි උපකරණයකින් මේ ආකාරයෙන් වීඩියෝ කෝල් ගන්න පුළුවන් කියලා ඔවුන් මේ කාටුනෙන් පෙන්වා දීලා තිබුණා. ඒ විදිහට බැලුවම කාටුන් වල පෙන්වන කවදාවත් වෙන්න බෑ කියලා හිතන දේවල් කවදා හරි දවසක අනාගතයේදී නිර්මාණය වෙන්න බැරි කමක් වෙන්න බෑ. ඒ වගේම සිම්සන් කාටුනෙන් Apple iPhone ගැනත් අනාවකිය කියලා තිබුණා. කැමරා ත්‍රිත්වයක් සහිත මේ දුරකථනය සහ එහි ලාංඡනය දිහා බැලුවොත් ඔයාට මේ ගැන ටිකක් වැටහේවි. 2020 වසරේදී නිකුත් වුණ Apple iPhone 12 දුරකථනයේ කැමරා පද්ධතියට මේ කාටුනේ දැක්වෙන ජංගම දුරකථනය කොයිතරම් සමානද කියලා ඔයාට හිතාගන්න පුළුවන්. ඒ වුණත් වැදගත්ම දෙයක් වෙන්නේ මේ කාටුනේ විකාශනය වෙන කාල සීමාව වෙනකොට පිටිපස කැමරා කිහිපයක් සහිත කිසිම ආකාරයක ජංගම දුරකථන මාදිලියක් වෙළඳපොළට නිකුත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරපු දෙයක් තමයි සිම්සන් කාටුන් මාලාව නිර්මාණය කරපු පුද්ගලයන් කාල තරණය කරමින් අනාගතයේ සිට පැමිණි පුද්ගලයන් වෙන්න ඇතේ කියලා. මේ ගැන ඔයාට හිතුණ දේවලුත් පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. දැන් අපි කතා කරන්න හදන්නේ ගෝලීය වසංගතයක් වෙලා තියෙන දෛනිකව දහස් ගණනක් මිය යන කොවිඩ් වෛරසය හා සමාන දෙයක් ගැන සඳහන් වුණ චිත්‍රපටයක් ගැන. 2011 වසරේදී තිරගත වුණ කන්ටේජන් චිත්‍රපටයේ කොවිඩ් වෛරසයට සමාන වෛරසයක් ලෝ පුරා පැතිරෙන ආකාරය ගැන කතා කරනවා. කැස්සක් සමග ශ්වසන පද්ධතියට හානි කරන වෛරසයක් පැතිරීම හේතුවෙන් ලෝකයේ නගර, ගුවන් තොටුපළවල් පාළුවට යන ආකාරය මිහිදැක්වෙනවා. ඒ වගේම මුව ආවරණ පැළඳමින් මිනිසුන් ජීවිතය ගත කරන ආකාරයත් ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි අද මේ විදිහට ඔයාලට අරගෙන ආවේ අනාගතය ගැන කියවුණ රූපවාහිනියේ විකාශනය වූ වැඩසටහන් කීපයක් ගැන.
අද වෙන විට ඇත්තක් වෙලා තියෙන සුප්‍රසිද්ධ දේවල් කිහිපයක් අතීතයේදී පෙන්වා තියෙන මේ වැඩසටහන් ගැන ඔයාට හිතෙන්නේ මොන වගේ දෙයක්ද? ඔයාට හිතුන දේ අනිත් අයට දැනගන්නත් එක්ක පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. මේ විදිහට අපි අද අරගෙන ආපු වීඩියෝව හොඳයි නම් අපව subscribe කරලා තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.